අයිබුවන් ඔයා මේක තුලා ඉන්නේ විශ්ව තරණයේ වෙතින් දෙන තවත් ලස්සන වැදගත් වීඩියෝ එකකට අපේ රටේ ඉපිද අපේම රටේ යුද හමුදාවේ පොලිසියේ සම්මුඛ පරීක්ෂණ වලින් අසමත් වුණු අපේ කොල්ලෙක්ට ඇමරිකානු යුද හමුදාවේ වඩාත් බලගත්ු හෙලිකොප්ටර් යානයේ බාර කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන්න ලැබී කියලා අපිට හීනකින්වත් හිතන්න පුළුවන්ද ඉතින් අද කතාව අපේ රටේ නම ඒ විදිහට ජාත්‍යන්තරයට අරන් ගිය තවත් තරුණයෙක් ගැන වීඩියෝ එක අවසානය දක්වා නැරඹුවොත් ඔයාට පුදුම හිතේ මේ තරුණයාගේ උත්සාහය සහ කැපවීම ගැන ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් මතක් කරනවා ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට හැවැත් තියෙන bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඉක්මනටම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. කොළඹ ඉගෙන ගත්ත කෙනත් අම්පාරේ ඉගෙන ගත්ත මමත් ගත්තාම බොහෝ තැන් පසු කර යම් තැනකට ගියා නම් ගියේ මම. ඉතින් මේ විදිහට පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉපද ඇමරිකාවට ගොස් ඇමරිකාවේ වඩාත්ම බලගත්ු ප්‍රහාරක හෙලිකොප්ටර් යානය වන අපාචි AH-64DE යානය පිළිබඳ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන අනුජ් පූජිත ගුණවර්ධන නම් ශ්‍රී ලාංකික තරුණයා ගැන කුඩා කල පටන්ම හමුදා නිලධාරියෙකු වීමට සිහින මැවූ මොහු අපේ රටේ පොලිසිය සහ යුද හමුදාවේ සම්මුඛ පරීක්ෂණ වලින් තෙවරක්ම අසමත් වූ අයෙක් අනුජ් කුඩා කල හැදී වැඩී ඇත්තේ අම්පාර ප්‍රදේශයේ අනුජ් 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන්නේ ගාමිණී විද්‍යාලය වන අතර උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ඇතුළත් වන්නේ කොළඹ අශෝක විද්‍යාලයට උසස් පෙළින් පසු අනුජ් ජීවිතයේ ගොඩාක් හැලහැප්පීම් වලට මුහුණ දීමට සිදු වෙනවා ඒ ඔහුගේ වයස අවුරුදු 19 දී අනුජ්ගේ පියා අනුජ්වත් ඔහුගේ පවුලත් හැරදාලා යාමත් සමග ඉතින් නංගිලා 3 දෙනෙක් සහ මල්ලි කෙනෙකුන් සිටි අනුරුද්ධ මවගේ රැකවරණය පමණක් ලැබෙද්දී මෙවන් හැලහැප්පීම් මැද වුවත් අනුජ් අධ්‍යාපන කටයුතු නතර නොකර හොඳින් ඉගෙන ගන්නවා ශ්‍රී ලංකාව තුල මොහු ප්‍රථම වරට සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්නේ යුද හමුදාවේ ක්‍රැඩිට් නිලධාරී තනතුර සඳහා එහිදී අනුජ්ගේ නියමිත බර පපුව ආදී මූලික සුදුසුකම් නොතිබීම නිසා අසමත් වන අතර මොහු නැවත 2005 වසරේදී සම්මුඛ පරීක්ෂණය ඉදිරිපත් වුවත් එහිදීද සම්මුඛ පරීක්ෂණය අසමත් වන්නේ පෙර සඳහන් කළ සුදුසුකම් නොතිබීම නිසා. ඉතින් ඊට පස්සේ අනුජ් CID එකට ඉල්ලුම් කරත් ඒත් ඔහුව එයින්ද ප්‍රතික්ෂේප වෙන්නේ කිසිම හේතුවක් හෝ සඳහන් නොකරමින්. ඉතින් ඔන්න ඔය අතරේ තමයි අනුජ් ඇමරිකාවට යන්නේ උසස් අධ්‍යාපනය සඳහා. එහිදී ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා එරට යුද හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා. ඒ අතර අනුජ්ජ සිට ඇති අතර මේ පැමිණි එක් නිලධාරියෙක් අනුජ්ජෙන් අසා ඇත්තේ හමුදාවට එන්න කැමති නැද්ද ලෙස. ඉතින් මෙහෙම අහන්නේ අනුජ්ජේ හැමේ පැහැය. එහෙම නැත්නම් අනිත් අයත් එක්ක ගත්තාම අනුජ් මුලින් කැපී පෙනුන නිසා. ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව අනුජ් ඒට එකඟ වී තියෙනවා. ඉතින් අනුජ් පවසන්නේ ඕනම දෙයක් කරන්න ඇඟේ පැත්තේ හයියට වඩා හිතේ හයිය වැදගත් බවත් තමාට සිහින තිබේ නම් ඒවා ජය ගැනීමට වයස බාධාවක් කරගත යුතු නැති බවත් වයස යනු ඉලක්කමක් පමණක් බවයි. ඉතින් මෙවැනි අමාරු අවස්ථා බාධක හැලහැප්පීම් හමුවේ උනත් අනුජ්ට තම ඉලක්ක වෙත ගමන් කිරීමට හැකි වුණේ ඔහුගේ තිබූ දැඩි කැපවීම සහ අදිෂ්ඨානය මතය. එය අපේ ජීවිතයට එක්කර ගත යුතු ඉතා වටිනා ගුණාංගයකි. බොහොම ස්තුතියි වීඩියෝ එක නැනඹුවට. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.